ආයුබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීමට පුත්තොලඹ දිස්ත්‍රික්කයට සහ කොච්චි කඩේට ඇඳිරි නීතිය කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 50 දක්වා ඉහළයයි ජනතාව තුල අනියතපියක් ඇතිවන ප්‍රකාශ කළ ෆොන්සේකා සහ රාජිත ගැන CIDN විමර්ශන කොරෝනා පරීක්ෂණ පහසුකම් පෞද්ගලික රෝහල් තුලිනුත් කොරෝනා වැළඳීමේ ප්‍රවණතාවයක් ඇති ලේ වර්ග පිළිබඳව චීනෙන් අනාවරණයක් නාම යෝජනා බහර දීම හෙටින් අවසන් අර්බුදයක සිටි දයසිරි ඇතුළු පිරිසක් පොහොට්ටුවෙන් නාම යෝජනා අත්සන් තබයි මේ මොහොතේ මැතිවරණයක් සුදුසු නැහැ මැතිවරණේ කල් දමන්න කැෆේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන වලින් ප්‍රබල ඉල්ලීමක් මෙරට සංවර්ධනයේට චීනෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය පවසනවා. කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළා. එමෙන්ම පැතිරී යන කොරෝනා වෛරසය පාලනයට පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඒ අනුව මෙවන විට එම ප්‍රදේශවලට ඇඳිරි उत्साह මේක ව්‍යාප්ත වීම අඩු කරන්න. ඊයේ අඳුනා ගන්නට පුළුවන් වෙච්ච රෝගීන් දිහා බැලුවොත් එංගලන්තේ ඉඳලා ආපු එක්කෙනෙක්. අනික් රෝගියා ඉන්දියාවේ ඉඳලා ආපු දෙදෙනෙක් රෝගීන් බවට පත් වුණා. ඒ වගේම තව අපිට දෙන්නෙක් හඳුනා ගන්න පුළුවන් වුණා ඊයේ 13න් ටුවරිස් ගයිඩ්ස්ලා. රෝගීන් විදිහට දැනට අති බහුතරයක් අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ එක්ක ඉතාලියෙන් ආපු අය, එක්ක ඉන්දියාවෙන් ආපු අය, එක්ක එංගලන්තෙන් ආපු අය. එහෙමත් නැත්නම් ටුවරිස් ගයිඩ්ස්ලා විදිහට ඒ රටවල් වලින් ආපු විශේෂයෙන් විද්‍යාත්මකව අපි ඇනලයිස් කරලා බලලා කොයි ආකාරයේද කියලා බලමින් තමයි මේ කටයුතු කරගෙන යන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සඳහා නමුත් මෙවැනි තත්ත්වයකදී මේ සංඛ්‍යාව වැඩි වීමත් සමගම සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශාල පූර්ව සූදානමකට අපි සූදානම් වෙනවා. හඳුනාගත් රෝහල්වල 212 දෙනෙක් උපකාර ගන්නවා. සැක සහිත රෝගීන් COVID-19 ලෙස ඒ වගේම COVID-19 රෝගීන් තවදුරටත් වැඩි වෙනවා නම් ඒ සඳහා ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ආයතන අපි දැන්ට සූදානම් කරමින් පවතිනවා. අපි ඉදිරියේදී ප්‍රකාශ කරන්නම් COVID-19 සඳහා පරීක්ෂණ පැවැත්වීම PCR පරීක්ෂණය කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය ඒ වගේම ශ්‍රී ජයපුර විශ්වවිද්‍යාලයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ නුවර ජාතික රෝහලේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙන්න මේ රෝහල්වල කර අතර තව රෝහල් කීපයක ආරම්භ කිරීමට නියමිතයි. නමුත් අපි අද දින තීරණය කරා පෞද්ගලික අංශයේ ප්‍රධාන රෝහල් වලට මෙම පරීක්ෂණය ඉතාම තද සීමා යටතේ මේ පරීක්ෂණය පෞද්ගලික රෝහල් වල කිරීමට ඉඩ ලැබීමට මේ පරීක්ෂණය කරනවා නම් පැය 24ක් ඇතුළත ප්‍රතිඵල ලබා දිය යුතුයි. අවසාන වශයෙන් අපි ඉල්ලා සිටිනවා මේක රුපියල් 6000ට වැඩි මුදලකට මේ පරීක්ෂණය කරන්න එපා කියලා. 4:30 ඉඳලා පුත්තලම් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන 18කට ඒ වගේම මීගමුව පොලිස් කොට්ටාෂේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ පොලිස් ඇඳිරි නීතිය සාමාන්‍යයෙන් අර වෙන අපි කලබල කාලයට යොදන ඇඳිරි නීතිය නෙමෙයි ඇත්තටම. දැන් එහිදී අපි බලාපොරොත්තුනේ කවුරු හරි පාරට බැහැලා ජනතාව ඊට වඩා මේ ගැන මනසින් කල්පනා කරන්න ඕනේ. මේ ඇඳිරි නීතිය යොදවලා තියෙන්නේ නිරෝධායන සහ රෝග ආඥාපනතේ තියෙන ප්‍රතිපාදන අනුව ඔබ යම් රෝගයකින් ආරක්ෂා කරගන්න. ඉතින් නිසා යම් කිසි කෙනෙක් ඒ ඇඳිරි නීතියට ගරු නොකරමින් කටයුතු කරනවා නම් වාහන පදවනවා නම් යතුරුපැදිවල ගමන් කරනවා නම් ඒ අයට
අපි නිරෝධායන නීතිය යටතේ කටයුතු කරනවා. අධ්‍යාපනික ඒ වගේම විනෝද සහ වෙනත් ආකාරයේ සියලුම චාරිකා. ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරෙනු තීරුබද්ධ සහ අනෙකුත් බදු අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් මහජනතාව තුළ අනියත බියක් සහ කැළඹීමක් ඇතිවන ආකාරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න මහතා සහ සරත් ෆොන්සේකා මහතා විසින් මාධ්‍යට සිදුකරන ලද ප්‍රකාශයන් පිළිබඳව කොළඹ අපරාධ කොට්ටාශයේ මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානීය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය අසාධාරණ වූ ශ්‍රී ලංකිකයින් සංඛ්‍යාව මේ වන විට 50ක්. දිවයිනපුරා නිරෝධායන මධ්‍යස්ථාන 16ක් තුළ මේ වන විට පුත්කලින් 2500කට අධික පිරිසක් රඳවා තිබෙනවා. නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය ලොව පුරා පැතිර යාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුත්කලින් නිරෝධායන කිරීම සඳහා බූස නවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා. නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණයේ ශක්තිමත් කිරීම සඳහා බූස නවික හමුදා කඳවුරේ මහල් 4කින් යුතු ගොඩනැගිල්ල නිරෝධායන කටයුතු සඳහා මෙසේ සූදානම් කර තිබෙනවා. උද්ගත වැති මෙම තත්වය සැලකිල්ලට ගනිමින් අද මධ්‍යම රාත්‍රියේ 12 සිට සියලුම රටවල සිට මෙරටට පැමිණෙන ගුවන් මගින් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගැනීම මාර්තු 31 වනදා දක්වා තාවකාලික වත්හිටුවීමට රජයේ පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් භාණ්ඩ ප්‍රවාහන කටයුතු දිවයිනින් පිටත් වියම් සහ අතරමැදි ගුවන් මගේ හෝමාරු සාමාන්‍ය පරිදි මෙහිදී සිදුවනවා. මේ අතර දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් අද මධ්‍යම රාත්‍රියට ප්‍රථම මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ සඳහා අද පසුරුවේ විශේෂ ගුවන් යානයක් නවදිල්ලි නුවර බලා පිටත් කරන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. මෙතර කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම හේතු කොටගෙන දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන්හි වළංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මාර්තු 14 වෙනිදා සිට ඉදිරියට දින 30ක කාලයක් සඳහා සියලුම වර්ගයේ වීසාවන්හි වළංගු කාලය දීර්ඝ කිරීමට ආගමන විගමන පාලකවරයා කටයුතු කළ බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. මේ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබෙනවා. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ නිකුත් කළා. නව කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ජනතාව එක්රැස් වීම හැකිතාක් අවම කිරීමේ අරමුණින් පසුගියද රජය ප්‍රකාශයට පත් කළ විශේෂ රජය නිවාඩුව අද සහ හෙට යන දෙදින තුනත් ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීයලිකම් කාර්යාල හැර රජයේ සිසු දෙපාර්තමේන්තු සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ නිවාඩුව හිමි වනපා. මේ අතර කොළඹ කොටස් වෙළඳපළද අද දිනේ ගනුදෙනු සඳහා වසා තැබෙන බව කොළඹ කොටස් හුවමාරුව ප්‍රකාශ කළා. කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීමේ දත්ත අනුව පළමු සතිය තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ පළමු රට ශ්‍රී ලංකාව බවට පත් වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව පළමු සතිය තුළ කොරෝනා වෛරසය අසාධිත පුත්කලින් 43 දෙනෙකු වාර්තා කළා. වෛරසයේ බලපෑම් එල්ල වී සිටින ඉතාලිය තුළ පළමු සතිය තුළ වාර්තා වූ අසාධිතින් සංඛ්‍යාව වූයේ 8 දෙනෙක්. එය තෙවන සතිය වන විට 1036ක් බවට පත් වුණා. කෙසේ වෙතත් එය සිව්වන සතිය වන විට 6362ක් ලෙසට අසාධිතින් වාර්තා කළා. එය ප්‍රංශය තුළ සටහන් වූයේ මෙලෙසින්. පළමු සතිය තුළ අසාධිතින් 12ක් වාර්තා වූ අතර එය තෙවන සතිය වන විට අසාධිතින් 653 දෙනෙකු වාර්තා කළා. සිව්වන සතිය වන විට ප්‍රංශය අසාධිතින් 4499 දෙනෙකු වාර්තා කළා. එම දත්තවලට අනුව මෙම වෛරසය ව්‍යාප්ත වීම වැඩිපුර සිදුවන්නේ 3වන සහ 7වන සතිය තුල වීම විශේෂත්වයක්. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව පළමු සතිය තුලත් මෙවන් ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා කළ පසුබිමක ශ්‍රී ලංකාව එළඹෙන කලවක වනුව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍ය කරණයක් වෙනවා. මේ සම්බන්ධයෙන් ජනතාව සහ සෞඛ්‍ය අංශ දැනුවත් වී සිටීම රටක් ලෙස අප විසින් කරු ලැබෙන විශේෂ තීරණයක් වෙනවා. මේ අතර කොරෝනා වෛරසය සඳහා නිපද වූ එන්නතක් සායනිකව අත්හදා බැලීමට චීනය අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව එය මෙම සතිය තුළ අත්හදා බැලීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පළමු අදියර යටතේ මෙම එන්නත වෛරසය වැළඳුණු පුද්ගලින් 108 දෙනෙකුට ලබා දීමටද නියමිත බවයි විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කළේ. අමරිකාවද කොරෝනා වෛරසය සඳහා එන්නතක් අත්හදා බලමින් සිටිනවා. එය ඊයේ දින ප්‍රථම වරට කාන්තාවකට ලබා දීමටද අමරිකාව තීරණය කළා. මේ අතර වෛරසයේ මූලාරම්භය වූ චීනය මෙවැනි විට වෛරසය සාර්ථකව පාලනය කර තිබෙනවා. කෙසේ වෙතත් කොවිඩ් 19 වසංගතය දෙවන වරටත් චීනයට බලපෑමේ අවධානමක් පවතින බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළා.
ලන්ඩන් හි ඉම්පීරියල් කොලෙජ් ආයතනයේ සිදු කරන විශේෂ පරීක්ෂණයකදී මේ බව තහවුරු වී තිබෙනවා. මෙවන විට චීනයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 80894 දිනක වාර්තා වී ඇති අතර එරට සිදු වූ මරණ සංඛ්‍යාව 3237ක්. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව ඇතුළු අග්නිදිග ආසියානු කලාපයට COVID-19 වෛරසය පිළිබඳව අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. එමෙන්ම COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ඇමරිකාවේ සියලු ප්‍රාන්තවල පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළා. ඒ 50 වන ප්‍රාන්තයේ ලෙස බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා වීමත් සමගයි. ඇමරිකාවෙන් මේවන විට වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 6443ක්. ගත වූ පැය 24ක කාලය තුළ නව රෝගීන් ඇමරිකාව තුළින් 1776 දිනක හමු වී තිබෙනවා. එමෙන්ම ඇමරිකාවෙන් වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 109ක් බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. සෞඛ්‍ය අංශ අවධාරණය කළේ චීනයට වඩා යුරෝපානු රටවල මෙවන විට කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවයි. ඉතාලිය තුළ පමණක් රෝගීන් 31,506 දෙනෙකු වාර්තා වන්නේ පුද්ගල මරණ 2,503ක්ද සමගයි. ස්පාඤ්ඤයේද මරණ 533ක් කොරෝනා වෛරසය පැතිර යාමත් සමග වාර්තා වී තිබෙනවා. එමෙන්ම එරට ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 11,826ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්. මේ අතර රුධිරගණයේ ඒ වර්ගයේ පුද්ගලයින්ට නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි අවධානමක් ඇති බවත් රුධිරගණයේ ඕ වර්ගයේ අය වඩාත් ප්‍රතිරෝධී බවත් COVID-19 වැළඳුණු රෝගීන් පිළිබඳ සිදු කළ මූලික අධ්‍යයනයකින් පසුව සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළා. චීනයේ වෛද්‍ය පර්යේෂකයන් වුහන් සහ ෂෙන්සින්හි වෛරසය ආසාදනය වූ රෝගීන් 2000කට වැඩි පිරිසකගේ රුධිර කණ්ඩායම් රටා පිළිබඳ කළ පර්යේෂණයකදී රුධිර වර්ගය ඒ රෝගීන් වැඩි ආසාදනයක් පෙන්නුම් කරන බව එහිදී සොයාගෙන තිබෙනවා. සවුත් චයිනා පෝස්ට් නම් චීන මාධ්‍ය විසින් මෙම තොරතුරු වාර්තා කර තිබුණා. COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීම සහ විෂබීජ හරණය කිරීම ප්‍රදේශ කිහිපයක දියත් කර තිබුණා. COVID-19 හෙවත් කොරෝනා රෝගීන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් මහවැව සහ මාරවිල ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් සංවිධානය කර තිබුණා. බැංකු, රාජ්‍ය ආයතන සහ ව්‍යාපාරික ස්ථානවල සේවය කරන සේවක සේවිකාවන් සහ එම ස්ථානවලින් සේවය ලබා ගැනීමට පැමිණෙන පිරිස් දැනුවත් කිරීම මෙහිදී විශේෂයෙන්ම සිදු කෙරුණා. ආයතනවලට ඇතුළු වීමේදී විෂබීජ හරණය කිරීමටත් ස්වයංක්‍රීය මුදල් ලබා ගැනීම යන්ත්‍ර භාවිතයට පෙර ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂයෙන්ම උපදෙස් ලබා දී තිබෙනවා. මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාත් එම කාර්ය මණ්ඩලය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම වැඩසටහනට එක්ව සිටියා. මේ අතර COVID-19 වෛරසය පිළිබඳව කළුතර කොට්ටාසයේ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. විශේෂකාර බලකායේ රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය අනතුරකදී ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ විසින් පානතර පොලිස් ස්ථානයේ ශ්‍රවණාගාරයේදී මෙය සංවිධානය කර තිබුණා. මේක නිකර පල්ලෙහාට ඇදලා ගන්න කම්බිය ගාව මෙතන කරන විදියට බාබඩගිල්ලයි ගබරගිල්ලනේ ග්‍රිප් කරලා අර කම්බිය නෝස් එකට හොඳට පද කරගන්න. එහිදී COVID-19 වෛරසය වැළඳුණු රෝගියෙකු රෝහල් ගත කිරීම සඳහා රජය මගින් නිර්දේශිත විශේෂ ඇඳුම පිළිබඳව ප්‍රායෝගික දැනුවත් කිරීමක්ද සිදු කෙරුණා. මේට ශ්‍රී ලංකා පොලිස් ඒකකයේද නිලධාරීන් එක්ව සිටියා. කොරෝනා වෛරසය පැතිර යාමේ වැළැක්වීමේ අරමුණින් දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය දකුණු පළාතේ පවතින බස් නැවතුම්පොළ 42ක් සහ බස් රථ තුල විෂබීජ හරණය කිරීමේ වැඩසටහනක් අද උදැසන මාතර ප්‍රධාන බස් නැවතුම්පොළේ සිට ආරම්භ කර තිබෙනවා. දිවයිනපුරා පැතිර යමින් පවතින COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා හැටන් ප්‍රදේශයේ තරුණීන් පිරිසක් එක්වී මුඛ ආවරණ නිපදවා නොමිලේ බෙදා දීමේ වැඩසටහනක් අද දින බස් නැවතුම්පොළේදී සංවිධානය කර තිබුණා. මේ අතර හැටන් නගරය පුරා පිරිත් පැන් ඉසීමේ පින්කමක්ද ප්‍රදේශවාසී එක්ව සංවිධානය කර තිබෙනවා. කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට අම්බලන්ගොඩ, වතුගෙදර, මනහර ක්‍රීඩා සමාජයේ සමාජික සමාජිකවන් එක්ව බලපිටිය මුලික රෝහලේ ප්‍රයෝජනය සඳහා මුඛ ආවරණ නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබෙන්නේ මේ ආකාරයෙන්. එමෙන්ම රත්නපුර නගරයේ නිවාස විෂබීජ හරණයට ලක් කිරීම සහ ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදා හැරීමක් රත්නපුර මහනගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් දියත් කර තිබෙනවා. වාද බේද පසෙක තබා සියලු දෙනා එක්ව කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීමට කටයුතු කළ යුතු බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේම්දාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. අපේ රටින් තුරන් කිරීම දෙසා අපි කළ යුත්තේ එක මවකගේ එක පියෙකුගේ දූ දරුවන් මෙන් බෙහෙද නොතකා එකතු වීමයි. අපි එක්සිත්ව එක්සත්ව මේ අභියෝගය පොදුවේ මනුෂ්‍ය සංහතියට බලපාන දැවැන්ත අභියෝගයක් හැටියට අපි පිළිගත යුතුයි. ඒ වගේම අපි අදිෂ්ඨාන කරගන්නට ඕන මේ අභියෝගයෙන් අපිට ගොඩ එන්නට පුළුවන්.
තිබුණටත් වැඩිය ශක්තිමත් දේශයක් හැටියට අපිට නිර්මාණය වන්නට පුළුවන්. අපි රටක් හැටියට එතනට යනවා. ඒක ගැන කිසිම සැකයක් නැහැ. අපි කොරෝනා වෛරසය පරාජය කර අපේ රටින් තුරන් කර ඒ ජයග්‍රහණය ගැන කවුරුත් සැක සංකා ඇති කරගන්නට අවශ්‍ය නැහැ. මෙතනදී මේ අමාරු මොහොතේ අපි එකාමෙන් කටයුතු කරන්නට ඕන. ප්‍රධානතම කාරණාව වන්නේ වාද වේද සියල්ලක්ම පසෙක දමන්නට. අපිට වාද වේද අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වන්නේ එකමුතු භාවය. රටක් හැටියට ශක්තිමත් වීම, ජනතාවක් හැටියට එකට ගොනු වීම. ඒ ගුණවීම, ඒ එකමුතු භාවය ඕනම අභියෝගයක් පරාජය කරගන්නා වූ ශක්තියක් නිර්මාණය වෙන අවස්ථා. ඉතිහාසයේ පුරාවට බැලුවොත් නොයෙකුත් අවස්ථාවන් වල අපේ රටේ ඉතිහාසයේ අපි දැවැන්ත අභියෝගවලට, ප්‍රශ්නවලට, ගැටලුවලට මූණ දීලා තිබෙනවා. ඒ ගැටලු අභිවවා ගිහිල්ලා රටක් හැටියට අපි විශිෂ්ට ගමනක් ගිහිල්ලා තිබෙනවා, මහා ප්‍රගතියක් ලබලා තිබෙනවා. එසේනම් මේ අවස්ථාව අපි රටක් හැටියට ශක්තිමත් වෙන අවස්ථාවක් හැටියට ප්‍රයෝජනට ගන්නට ඕන. කොරෝනා වෛරසය ඛේදවාචකයක්, භයංකාර දෙයක්. ඒ හැම දෙයක්ම අපි පිළිගන්නට ඕන. ඒක අපි කිසිසේත්ම පළුදු කරන්නට උත්සාහ කරන්නේ නැහැ. නමුත් මේ ඛේදනීය තත්ත්වය තුළ අපි රටක් හැටියට එක්සිත්ව එක්සත් ශක්තිමත් වුණොත් අපිට මේ අභියෝගය පරාජය කරන්නට පුළුවන්. අපි ප්‍රශංසා කරනවා මේ අභියෝගයේ ජයග්‍රහණය කිරීම උදෙසා මහ පොළොවේ දැඩි අවධානම් සහිත තත්ත්වයක් තුළ මේ අභියෝගයේ ජයග්‍රහණය කරන්නට කටයුතු කරන සියලුම නිලධාරී මහත්මයාගේ. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම හමුවේ ජනතාවට සහන ලබා දීමට රජය තීරණ රැසක් ගෙන තිබෙනවා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ සිට පරිප්පු සහ ටින්මාළු මිල අඩු කිරීමත් සමග අද බදුල්ලේ පිහිටි සතුෂ්‍ය ශාඛාව වෙත උදැසන සිට ජනතාව පැමිණෙන ආකාරයක් දක්නට ලැබුණා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු සහ සැමන් යන ආහාර ද්‍රව්‍යන්වල මිල පහළ දැමීමට රජය පියවර ගනු ලැබුවා. පවතින තත්ත්වය හමුවේ ආහාර හිඟයට සහ මිල ගණන් පහළ යාමට සහනයක් ලෙස ජනතාවට මෙම ප්‍රතිලාභ ලබා දීමටයි රජය පියවර ගනු ලැබුවේ. ඒ අනුව පරිප්පු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 65ක් ලෙසත්, සැමන් ටින් එකක මිල රුපියල් 100 දක්වාත් මිල පහළ දැමුණා. එම ප්‍රතිලාභ අද සිට ජනතාවට හිමි වූ අතර එම සහන ලබා ගැනීම සඳහා අද උදැසන සිට ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටින අයුරු මෙලෙස දක්නට ලැබුණා. මෙහෙම දෙයක් කරපු එක ලොකු දෙයක්, රජයටත් ස්තුතියක් දෙන්නේ. මේ වෙලාවේ හැටියට ලොකු දෙයක්. ගොඩක් සතුටි. දැන් තියෙන තත්ත්වය හැටියට, බඩු මිලේ ගණන් හැටියට ගොඩක් සතුටි. ඒක නම් ගොඩාක්ම හොඳයි. ඉස්සර සෙමන්ටින් එකක් 250යි, දැන් 100ට අඩු කරලා තියෙනවා. ගොඩාක් සතුටුයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික ජනබල වේගය සහ එක්සත් ජාතික පක්ෂය අද පෙරවරුවේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නාම යෝජනා භාර දුන්නා. මේ අතර සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නාම යෝජනා පත්‍රයට අද පෙරවරුවේ අත්සන් කළා. ඉදිරි මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මාතර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීමට මැතිවරණ කොට්ටාස 7ක් සඳහා නාම යෝජනා භාර දීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක අමාත්‍ය ඩලස් අලහප්පිරු මහතාගේ ප්‍රධානත්වයෙන් රටේ වසංගත රෝග තත්ත්වයක් ක්‍රමයෙන් රට ආක්‍රමණය කරන මොහොතක මේ නාම යෝජනා පත්‍ර භාර දීමට සිදු වෙලා තියෙන්නේ, ඒක නෛතික අවශ්‍යතාවයක් වන නිසා. මේ අතර සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා සිය නාම යෝජනා පත්‍රයට අද පෙරවරුවේ අත්සන් තබනු ලැබුවා. ඒ ඇතුල් කෝට්ටේ පිහිටි සමගි ජනබල වේගයේ පක්ෂ මූලස්ථානයේදී. මේ අතර 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජනබල වේගයෙන් දිස්ත්‍රික්ක 22 සඳහා බලයලත් නියෝජිතයින් පත් කර තිබෙනවා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය ගාල්ල දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා භාර දුන්නා. ඒ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ජාතික ජනබල වේගය යටතේ ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීම සඳහා නලින් හේවගේ මහතාගේ නායකත්වය යටතේ එම කණ්ඩායම ගාල්ල දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා භාර දුන්නා. මේ අතර ජාතික ජනබල වේගය යටතේ තරඟ කිරීම සඳහා වන්නි දිස්ත්‍රික්කයට අදාළ නාම යෝජනා භාර දීම එම කණ්ඩායම් නායක උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහමැතිවරණයට අදාළ ජාතික ජනබල වේගය යටතේ තරඟ කිරීමට නලින්ද ජයතිස්ස මහතා ප්‍රමුඛ නියෝජිතයින් අද නාම යෝජනා භාර දුන්නා. ජනාධිපතිවරයා
ජනතාව විසින් ඡන්දය කල් දැම්මොත් යලි පාර්ලිමේන්තුව කැඳවන්න සිද්ධ වෙනවා. මැතිවරණ කොමිසම විසින් ඡන්දය කල් දැම්මොත් ජනාධිපතිවරට සහ කැබිනට් මණ්ඩලයට බලය යනවා. ඔන්න ඔය දේශපාලන තුරුම්පුව තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තියාගෙන ඉන්නේ. මේ අතර දෙමළ ජාතික සන්ධානයෙන් වන්නි දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා සෙල්වම් අඩික්කිලනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම කණ්ඩායම නාම යෝජනා බාර දුන්නා. එමෙන්ම දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්ව තරඟ කිරීම සඳහා පිහිටපු දෙමළ ජනතා ජාතික පක්ෂයේද අද වන්නි දිස්ත්‍රික්කයට අදාළ නාම යෝජනා බාර දුන්නා. ඒ සිවශක්ති ආනන්දන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර ඉදිරි මහ මැතිවරණයට මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා මැතිවරණ කොට්ටාස 7ක් සඳහා නාම යෝජනා බාර දීම සිදු කරනු ලැබුවා. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්. රටේ පවතින වර්තමාන තත්ත්වය අනුව විශේෂයෙන් මේ රටේ ජනතාවගෙන් බහුතරයක්ම දෙනා බලාපොරොත්තු වෙන්නේ මේ මැතිවරණය නොපවත්වා මේ ඇති වෙලා තියෙන වසංගත තත්වයට රටක් ජාතියක් ජනතාවක් හැටියට මුහුණ දෙන්න රජය කටයුතු කරાવી කියන එක. ජනාධිපතිතුමාගේ බලතල යටතේ ජනාධිපතිතුමා මේ මැතිවරණය කල් නොදැම්මත් ජනතාව ගැන හිතලා මැතිවරණ කොමිෂම විසින් ඒ තීරණය ගනී කියලා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාම යෝජනා අත්සන් තබනු ලැබුවා. ඒ අපේ ජනබල පක්ෂය යටතේ තරඟ කිරීම සඳහායි. අපේ ජනබල පක්ෂය යටතේ ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීම සඳහා හිටපු අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතාද නාම යෝජනා අත්සන් තබනු ලැබුවා. මේ අතර නාම යෝජනා බාර දීමේදී දේශපාලන පක්ෂවල නියෝජිතයින් දෙදෙනෙක් පමණක් ඒ සඳහා පැමිණෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කර සිටිනවා. මහමැතිවරණයට අදාළ නාම යෝජනා සහ අප මුදල් තැන්පත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය හෙටින් අවසන් වීමට නියමිතයි. මේ වන විට ස්වාධීන කණ්ඩායම් 264ක් අප මුදල් තැන්පත් කර තිබෙනවා. වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් අප මුදල් තැන්පත් කර ඇත්තේ වන්නි දිස්ත්‍රික්කයට වඩා අතර එම සංඛ්‍යාව 25ක්. මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ සඳහා ස්වාධීන කණ්ඩායම් 22ක්, දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ සඳහා ස්වාධීන කණ්ඩායම් 21ක්, කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා ස්වාධීන කණ්ඩායම් 20ක් ලෙස මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා ස්වාධීන කණ්ඩායම් අප මුදල් තැන්පත් කර අවසන්. මේ දක්වා පිළිගත් දේශපාලන පක්ෂ 44ක් නාම යෝජනා බාර දී ඇති අතර ස්වාධීන කණ්ඩායම් 31ක්ද නාම යෝජනා බාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඒ අනුව මේ වන විට නාම යෝජනා බාර දී ඇති මුළු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව 75ක්. මේ අතර පුත්තලම කොච්චිකඩේ සහ මේගමු යන පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ නාම යෝජනා බාර දීමට කිසිදු බාධාවක් නොමැති බව පොලිස් මුලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් අද නාම යෝජනා සඳහා අත්සන් තබනු ලැබුවා. ඒ නිදහස් පක්ෂ මහලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී නාම යෝජනා අත්සන් කිරීම සම්බන්ධයෙන් අර්බුදයක් පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් අද නාම යෝජනා සඳහා අත්සන් තැබුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි මහමැතිවරණයට තරඟ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම අද නාම යෝජනා අත්සන් කළේ නිදහස් පක්ෂ මහලේකම් දයසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණ යටතේ තනිව තරඟ කිරීම සම්බන්ධයෙන් පසුගියදා සාකච්ඡා පැවැත්වුවා. ඡන්දේ යම් ප්‍රමාණයකට කල් දාන්න ඕද නැත්නම් මේක තියෙන රැසීම් වලට සෙනඟ ගෙන ගැනීම තුළ උන් විශාල අර්බුදයකට ලක් වෙනවා. 250ක 60ක අපේක්ෂකයන් නිසා ලක්ෂ ගණනක් අපේ ජනතාව අනතුරේ වැටෙන තියෙන ඉඩකඩ වැඩි වෙන නිසා අපි ඉල්ලනවා වහාම නාම යෝජනා බාර ගැනීම අනතුරුව පාර්ලිමේන්තුවේ මේ තියෙන ඡන්ද දිනය කල් දාලා යම් ප්‍රමාණයක් මේ කොරෝනා වෛරසය අවසන් වුණු වහාම ඡන්දේ පවත්වන්න කටයුතු කරන්න කියලා නැත්නම් දැන් නිදහස් පක්ෂයේ විදිහට අර්බුදයකට ලක් වෙලා තියෙන අවස්ථාවක තමයි ඔබතුමා අත්සන් කරන්නේ. ඔව් නාම යෝජනාවලදී කොහොමත් අර්බුද ගන්නවක් තිබෙනවා. හැම දිස්ත්‍රික්කෙම වගේ යෝජන පෙරමුණෙත් ලැබුණ නැති අය විශාල ප්‍රශ්න ගන්නවකට මුහුණ දීලා තියෙනවා. ඉතින් අපි සියල්ලට මුහුණ දෙමින් තමයි මේ කටයුතු කරන්න ඕනේ. මම හිතන්නේ පක්ෂ දෙකම ගොඩක් මහන්සි වුණා හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කරන්න. දැන් මේ මොහොතේ ඔබතුමා ගත්ත මේ තීරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයාගේ මතය ඔබතුමා විමසුවද? නැති මොද්දක මම පක්ෂය වෙනුවෙන් කරන්න පුළුවන් කාර්යභාරය කළා. දැන් අවසන් වෙලාවේ අවසන් මොහොතේ මම අත්සන් කරන්න තීරණය කරේ. පක්ෂයත් ඒ වගේම සන්ධානයත් මත් කරන්න අවශ්‍ය නිසා ඒ නිසා අපේ තියෙන කලකිරීම් ප්‍රශ්න ගැටලු මේවට මුණ දීගෙන තමයි අවසාන වෙනකල් මම මේක අල්ලගෙන හිටියෙ. ඒ කියන්නේ අත්සන් කරන්න උනේ කෝට්ටත් එක්ක ගහපු ඇග්‍රීමන්ට් එක නිසා නේද? වෙනම යන්න බැලුවත් නෑ 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 එහෙම ප්‍රශ්නකුත් නැහැ. සමහර ප්‍රදේශ වල අපිට යන්න පුළුවන්. අපිට එකක්වත් ලැබිලා නැති ප්‍රදේශ වල තරම් කරන එක නතර වෙන්නේ. ඔබ දන්නවා අපි තරම් කරන්නේ පොජන පෙරමුණේ. පොජන පෙරමුණේ මන්ත්‍රීවරු විදියට කවදාත් ගිහිල්ලා UN පිට සහයෝග දෙන්න බෑ. පළවෙනි දෙවෙනි කාරණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම වෙලාවක අපව නැවත UN පිටත් එක්ක කිසිදු ආකාරයේ බැඳීමක් අපේ නැහැ. ඔබ ජනාධිපතිතුමා කරුණාකරින් ඉල්ලන්නේ නැද්ද ජාතික ලයිස්තුවෙන් දෙන්නේ? මම ඉල්ලනවා. මට අභියෝගයක් වෙයිනේ. මට කිසිම අභියෝගයක් නෙමෙයි. එතුමා තමයි මේ පළවෙනි ඊට වැඩිය
කතා කරන්න දෙන්නේ මොකද? ඔබතුමා දෙවෙනියද? නෑ නෑ මම එහෙම දෙවෙනියද තුන්වෙනියද කියලා මම ගණන් හදලා නෑ. 31 ජනතාව තීන්දුව කරයි. ගිය පාර මම දෙවෙනියට උන් තෝරාපත් කරගත්තා. කල්පනා කරලා බලමු කොහොමද ජනතාව තීරණය කරන්නේ කියලා. COVID-19 වෛරසය වේගයෙන් පැතිරෙමින් පවතින වකවානුවක මහා මැතිවරණයේ පැවැත්වීම කිසිසේත් සුදුසු නොවන බව කැෆේ සංවිධානය අවධාරණය කර සිටිනවා. කැෆේ සංවිධානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම. COVID-19 වෛරසය වේගෙන් පැතිරෙමින් පවතින කාලවකවානුවක මහා මැතිවරණයක් පැවැත්වීම කිසිසේත් සුදුසු නොවන බව කැෆේ සංවිධානය අවධාරණය කරයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකින් මහතා සඳහන් කළේ මහා මැතිවරණයේ කල්දමන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත මෙන්ම මැතිවරණ කොමිසම වෙත ලිපි යොමු කර ඇති බවයි. පවතින අවධානම්කාරී තත්ත්වය මත මැතිවරණ ව්‍යාපාර පැවැත්වීම කිසිසේත්ම සුදුසු නොවන බව කැෆේ සංවිධානයේ අදහසයි. චන්ද රැලි ගෙන් ගෙට යාම අත්පත්‍රිකා බෙදීම වැනි කටයුතු මගින් කොරෝනා රෝගය පැතිර යාම තවදුරටත් වර්ධනය විය හැකිය. එමෙන්ම මැතිවරණයේ පැවැත්වීමේදී පවා දැඩි අවධානම්කාරී තත්ත්වයක් නිර්මාණය වන බව කැෆේ සංවිධානයේ අදහසයි. නිසියාකාරයේ නිරෝධායන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට මෙම වෛරසය පැතිර යාම සම්පූර්ණයෙන්ම අවසන් වනතුරු මැතිවරණයේ පැවැත්වීම නොකළ යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කර සිටියේ. මෙම වෛරසය හේතුවෙන් ලොව බොහෝ රටවල මැතිවරණ මේ වන විට අත්හිටුවා තිබේ. එලෙස මැතිවරණයේ අත්හිටුවා ඒ වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් කොරෝනා රෝගය පැතිර යාම වැළැක්වීම සහ නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොදාගත හැකි බව කැෆේ සංවිධානයේ අදහසයි. මැතිවරණ පැවැත්වීමටත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමටත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සිටීම අත්‍යවශ්‍ය බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි. උපුටා ගැනීම අවසන්. මේ අතර ජාතික භික්ෂු පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොරෝනා වෛරසය පැතිරීම සැලකිල්ලටගෙන ජනතා ආරක්ෂාව වෙනුවෙන් මැතිවරණයේ කල් දැමීම සුදුසු බවට යෝජනා කරන බවයි. එමෙන්ම ජාතික භික්ෂු පෙරමුණ වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ රට පත්ව ඇති ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව සිතා බලා වහාම පාර්ලිමේන්තුව කැඳවා ප්‍රකාශයට පත් කර ඇති මහා මැතිවරණයේ කල් තබා රටත් ජනතාවත් සුවපත් කර ගැනීමේ මෙහෙයුම ආරම්භ කළ යුතු බවට ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩල ප්‍රධාන ආණ්ඩුවට යෝජනා කර සිටින බවයි. මේ අතර ඉදිරි මහමැතිවරණයේ කල් දමන්නේ දේශපාලන පක්ෂ අද පැවති මාධ්‍ය හමුවලදී අදහස් පළ කරමින් සඳහන් කළා. දෙනවා කියපු සහන එකක්වත් දෙන්නේ නැතුව අන්තිම කරේ පරිප්පු අඩු කරන විතරයි. කමන්නේ පරිප්පෝරේ කන්න පුළුවන්නේ පාංගිඩියක් හරි ගන්න පුළුවන් නම් පරිප්පෝරේ ජනතාවට කන්න පුළුවන් අවස්ථාවක් ලැබලා දුන්නා. ඒ වගේම ජනාධිපතිතුමා කතා කරන්නේ 3-2 බලයක් ගැන. 3-2 නෙමෙයි. කොහොම හරි මේ කොරෝනා එක ඉවර කරගන්න එක ගැන එතුමා කතා කරන්න ඕනේ. ඡන්දය ගැන නෙමෙයි. අපි කියන්නේ විශේෂයෙන්ම අර බොරදියේ මාළු බාණ්ඩ හදන පිරිසක් බවට පත් විය නොයුතුයි. විශාල ව්‍යසනයකට මුළු ලෝකෙම පත් වෙලා ඉන්නවා. අපි එකෙන් බේරෙන්න නම් අපි අනිත් රටවලින් පාඩම ඉගෙනගෙන මේක පාලනය කිරීම සඳහා ඡන්දය නෙමෙයි ජනතාව ආරක්ෂා කරන යම් වැඩපිළිවෙළක් යෙදිය යුතුයි. ජනාධිපතිතුමාට දැන් තෝරගන්න පුළුවන් ඕන නම් එක්කෝ ජනාධිපතිතුමා තනි වගකීමක් ගන්න ඕනේ. ඒ කියන්නේ වෙන හැම එකටම ඔහු වගකීමක් ගන්න ඕනේ. නැත්තම් පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්. පාර්ලිමේන්තුව කැඳෙවුවොත් සමාජය සෞඛ්‍ය ආරක්ෂා වීමට අපි විපක්ෂයක් හැටියට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. අවශ්‍ය සියලුම මුදල් පාර්ලිමේන්තුවෙන් අපි අනුමත කරලා දෙනවා. මොකද රට මූණ දෙන ප්‍රධානම කරුණ දැන් මැතිවරණයක් නෙමෙයි. මේ වෙලාවේ ප්‍රමුඛතාවයේදී යුත්තේ මේ වසංගතයෙන් මේ රට මුදව ගන්න. ඒ නිසා රජය මේ පැනලා ගිහිල්ලා ඉන්න කට්ටිය ඔක්කොම අල්ලන්න කටයුතු කරන්න ඕන. ඒ වගේම මේ හැදෙන කට්ටියට తాවකාලික ඉස්පිරිතාල හදන්න ඕන. ඒ වගේම රටම ලොක්ඩවුන් කරනවා නම් එහෙම නැත්නම් කලාපයක් ලොක්ඩවුන් කරනවා නම් පළාතක් ලොක්ඩවුන් කරනවා නම් ඊට පෙර ජනතාවට වියලි ආහාර සලාක ටිකක් ලබා දීලා ඒ වැඩ කටයුතු ටික කරන්න මැතිවරණ කල් දාන්න. ඒ නිසා මෙතන අපි සියලු දෙනාම එකට එකතු වෙලා රටක් විදියට හිතන මොහොතක් ඇවිල්ලා තියෙන්නේ. ඒ සඳහා කරුණා කරලා හැමෝම එකට එකතු වෙන්න කියන ආයාචනය තමයි මට කරන්න තියෙන්නේ. ශ්‍රී ලංකා රජය සහ චීන සංවර්ධන බැංකු අතර ඇමරිකානු ඩොලර් මිලියන 500ක මූල්‍ය පහසුකමක් සඳහා වන ගිවිසුමකට අද එළඹ වුණා. ශ්‍රී ලංකා රජය සහ චීන සංවර්ධන බැංකු අතර ඇමරිකානු ඩොලර් මිලියන 500ක මූල්‍ය පහසුකමක් සඳහා වන ගිවිසුම අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරිපිටදී අරලියගහ මැදුරේදී අත්සන් තැබුවා. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බණ්ඩාකාර ලේකම් SR ආටිකල මහතා සහ චීන සංවර්ධන බැංකුව වෙනුවෙන් චීන සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වැන්ග් වෙයි මහතා විසින් අත්සන් තැබුවා. මෙම පහසුකම් රටේ සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් චීන රජය සහ චීන සංවර්ධන බැංකුව වෙත ලද ඉල්ලීමක් අනුව ලබා දී තිබෙනවා. රට තුළ පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ රජයක් වශයෙන් දේශපාලන වාසි නොතකා ජනතාවගේ යහපත වෙනුවෙන් තීරණ ගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
මම පෞද්ගලිකව නම් බලාපොරොත්තු වෙන එතුමා මෙච්චර රටට ආදරය කරන කෙනෙක්, ජාතියට ආදරය කරන කෙනෙක්, අපේ මහ ජනතාවට ආදරය කරන කෙනෙක් හැටියට ජාතිය අමතලා කියන කතාවකදී මෙවැනි දෙයක් නෙමෙයි. මැතිවරණ කල් දාන්න ඕනේ රටේ මිනිස්සු ගැන හිතලා. එහෙම නැතුව අනිත් දේවල් ගැන හිතලා නෙමෙයි. අපි විපක්ෂයේ ඉතිහාස අපි බලාපොරොත්තු වුණා මෙතුමාට දර්ශනයක් තියෙනවා කියලා. එතුමා වෙළඳ අමාත්‍යවරයාගේ දේ කරන්න නෙමෙයි අපි බලාපොරොත්තු වුණේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන කෙනෙක් හැටියට. ඊයේ එතුමාගෙන් බලාපොරොත්තු වුණේ එතුමා ඇවිල්ලා කියයි කියලා එතුමාට වටිනාකම තියෙන ජීවිත, මට ජීවිත මේ ඉලෙක්ෂන් එක නෙමෙයි වැඩගත්, මේ මැතිවරණ නෙමෙයි වැඩගත්, ජීවිත කියන එක හැබැයි එතුමා පෙන්නුම් කරලා දුන්නා. නැවත වරක් මේ තුනෙන් දෙකේ බලයක් එතුමාට අවශ්‍ය මොකටද කියන එක. කොරෝනා ලොකු ප්‍රශ්නයක් නැත්තම් පාසල් ටික අරින්න ඕනේ, විශ්වවිද්‍යාල ටිකත් අරින්න ඕනේ. ඇයි දැන් ගුවන්තොටුපළ ඊයේ වහන්න පටන් ගත්තේ? මම කියන ආණ්ඩුව හොඳ තීරණ ගන්නවා. මේ හොඳ තීරණ කරන්න ඕනේ, හොඳ දේවල් කරලා තියෙනවා ආණ්ඩුව සමහර ඒවා. හැබැයි මේක ඡන්දේ තමයි ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන්නේ, බලය වෙන දෙයක් නෙමෙයි. මේ ආණ්ඩුව තීරණ ගන්නෙ පහුවෙලා. මේ ආණ්ඩුව කරන්නේම ජනප්‍රිය වෙන තීරණයි, බලයට එන තීරණ විතරයි. මම ඒ ගැන හරි කලකිරලා ඉන්නේ ඇත්තටම. මම වකීමකින් කියනවා අපි එක්සත් ජාතික පක්ෂය විපක්ෂයක් හැටියට හෙට මේ කොරෝනා විනාශ කරන්න කොරෝනා වලට අවශ්‍ය මුදල් කොච්චරද ඕනේ කියලා අවශ්‍ය බාණ්ඩ ගේන්න මුදල් ඉල්ලන්න පාර්ලිමේන්තුවට අපි කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. රට තුල පවතින තත්ත්වය හමුවේ ආර්ථිකයේ ශක්තිමත්ව පවත්වාගෙන යාමට කටයුතු නොකළහොත් මෙරට ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්වනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතාද අදහස් පළ කළා. රාජ්‍ය නායකයට අමතක වුණා මේ මුඛවාඩම් දාගෙනව හරි එහෙම නැත්නම් ග්ලව්ස් දාගෙන හරි මිනිසුන්ගේ එදිනදා සේවය දෙන මිනිසුන්ව මතක් කරලා ස්තුති කරන්න අමතක වුණා. මේ රටේ ජාතික නායකයා එහෙම නැත්නම් ජනාධිපතිවරයා ඉහළම විධායකයා කතා කරද්දී එතුමට මිස් වෙච්ච පොයින්ට් කියන්නේ කතා කරේ කොරෝනා ගැනට වඩා මැතිවරණය ගැනවීම තවත් විශාල කනගාටු කරුණක්. කොරෝනා වල විෂම කර්ම ඖෂධය වැහැරීලා පත්වලා තියෙන දැන් සැමන් සහ පරිප්පු 69ට පරිප්පු දීමේ ජනාධිපතිවරයෙක් තමයි මේ අවස්ථාවේදී අපි දැක්කේ. අපි කියන්නේ ඊයේ දවසේදී අපේ විශ්ලේෂණය. ඒ නිසා මතක තියාගන්න එතුමා කතා කරේ බිග් මැච් ගැන, සිරිපාදයේ ගැන, හරි? එහෙම නැතුව කොන්ක්‍රීට් දෙයක්, ස්ථාවර දෙයක් කොරෝනා වලට මොකද්ද විසඳුම කියන එක ඊයේ ජනාධිපති ජාතික අමාත්‍යදිත් කියන බැරුණා. ඊට අමතරව කොරෝනා ගැන හරියට කතා කරේ නෑ. ඒ නිසා මේක ව්‍යසනයක්. අපි මෙහෙම ගැවසීමක් දෙන්නේ. හැබැයි මේ ඔක්කොම දේශපාලන. මම අද උදේ මහ බැංකුවෙත් අනිත් ප්‍රධාන ආයතනවලත් ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කරා. ඔවුන්ටත් හරියටම මේ තත්ත්වේ තවම විශ්ලේෂණය කරගන්න හැකියාවක් නැහැ. ඒක ඔවුන්ගේ වරද්දක්වත් මොකක්වත් නෙමෙයි. ඒක තමයි මේ ස්වභාවය. මාස කිහිපයක් ඇතුළත මේ ප්‍රශ්නේ ගෝලීය වශයෙන් විසඳ ගන්න පුළුවන් වුණොත් කොහොමද ඒකේ බලපෑම? එහෙම නැත්නම් මේක දීර්ඝ කාලයක් ඇදලා ගියොත් මාස කිහිපයක්, මාස 6-7. එතකොට මොකද්ද වෙන බලපෑම කියන එක අතර ලොකු වෙනසක් තියෙනවා. කෙටි කාලීනව බැලුවොත් එහෙම අපේ ආර්ථික වර්ධනය බොහෝ දුරට පල්ලෙහාට වැටෙනවා සහ අකර්මණ්‍ය වෙනවා ආර්ථික ක්‍රමවේදයේ සම්පූර්ණයෙන්ම. හැබැයි ටික කාලයකට. හැබැයි ගෝලීය වශයෙන් මේ ප්‍රශ්නේ දිග්ගැස්සුනොත් එහෙම මම දන්නේ විශාල මෙතෙක් නොදුටු අභියෝගයකට මූණ දෙන්න සිද්ධ වෙනවා. පසුගිය ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කිරීම සඳහා සහාය ලබා දුන් පක්ෂයක් ලෙස මහමැතිවරණය සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාධාරණ අයිතියක් ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නාම යෝජනා ලබා දීම පිළිබඳව ගැටලුවක් පැවතියද ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු දෙනාගේම සහාය ලබා ගන්නා බවයි. විශේෂයෙන්ම පෙර සූදානම් කරගත් පරිදි නාම යෝජනා බාර ගැනීම හෙට දහවල් 12 නවසන් වෙනවා. මැතිවරණය නාම යෝජනා බාර ගැනීමෙන් පසුව රටේ ඇතිවන තත්ත්වයත් එක්ක ඉදිරි කාලෙදී අපි විශ්වාස කරන මේ තත්ත්වය හොඳින් පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා. එසේ පාලනය කරගන්න පුළුවන් වුණොත් මැතිවරණ පැවැත්වීම පිළිබඳව ගැටලුවක් මතුවෙන්නේ නැහැ. නමුත් එවැනි තත්ත්වයන් පිළිබඳව සැලකිල්ලට අරගෙන මැතිවරණ කොමිසම ඉදිරියේදී මේ රටේ ඇතිවන තත්ත්වයන් පිළිබඳව හොඳින් විමසලා බලලා ඒ පිළිබඳව තීන්දුවක් අරගනි. අපේ ජයග්‍රහණය පිළිබඳව බොහොම පැහැදිලි දැක්මක් තිබෙන නිසා මම විශ්වාස කරනවා එම තත්ත්වයත් එක්ක තමයි එක්සත් ජාතික පක්ෂය මේ අවස්ථාවේදී ඇති වෙලා තිබෙන අභ්‍යන්තර අවුල් වියවුල් මැද ඔවුන් දේශපාලනිකව ලබන පරාජය නිසා තමයි විශේෂයෙන්ම මෙම මැතිවරණය පිළිබඳව ඔවුන් අකමැත්තක් දක්වන්නේ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ සහෝදර පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග සන්ධානගත වෙලා මැතිවරණයට ඉදිරිපත් වෙනවා. තරඟ කරන්නට බලාපොරොත්තු වෙන සෑම කෙනෙකුටම නාම යෝජනා ලබා දීමේ හැකියාවක් නැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් ශක්තිය ලබලා දුන්නා, ඔවුන්ගේ දායකත්වය ලබලා දුන්නා. ඒ නිසා ඔවුන්ට මේ කණ්ඩායමේ තරඟ කරන්න සාධාරණ අයිතියක් සහ අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ නිසා නාම
යෝජනා වල තත්ත්වය පිළිබඳව සමහර දිස්ත්‍රික්ක වල යම් යම් අපේක්ෂකින්ට නාම යෝජනා ලබා දීම පිළිබඳව සමහර ගැටලුකාරී තත්ත්වයන් මතුවලා තිබුණත් අවසන් අවස්ථාවේදී වුණ සෑම කෙනෙක්ම ජයග්‍රාහි කණ්ඩායමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සමග මහින්ද රාජපක්ෂ මැතිතුමන් සමග ශක්තිමත් රජයක් ඇති කරන්නට අපත් සමග එකතුලා තරඟ කරන එක හොඳ තත්ත්වයක්. මහා මැතිවරණය නතර කිරීම සඳහා මැතිවරණ කමිෂන් සභාව මැදිහත්ව කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මැතිවරණයක් කරන්න දේශපාලන පක්ෂවලට අමාරුයි. වගකීම් සම්පන්න නම් පිරිස රැස් කරන්න බෑ, ගේන්ගෙට යන්න බෑ, ප්‍රචාරකට කරන්න බෑ, ප්‍රතිපත්ති කියන්න බෑ. එනිසා පක්ෂවලට අමාරුයි. ආණ්ඩුවට නම් ඒගොල්ලන්ගේ රූපවාහිනිය ටික තියෙනවා. ඊළඟට මැතිවරණ දෙපාර්තමේන්තුවට අමාරුයි. ඒගොල්ලෝ සේවක රැස් කරන්න ඕන, සේවකෙන්ට වැඩමුළු තියන්න ඕන, පුහුණු සැසිවාර තියන්න ඕන, ලක්ෂ ගානක සේවක සංඛ්‍යාවක් මෙතන යොදා ගන්න ඕන. අමාරු. ඒ නිසා මේ වෙලාවේ මැතිවරණයක් කරන්න බෑ. ඒ නිසා අපි විශ්වාස කරනවා, අපි ඉල්ලීම කොට කරනවා අඩු ගානේ මැතිවරණ කොමිසමවත් මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගනීවි කියලා. මොකද අපි දන්නවා නාම යෝජනා බාර දීමට පෙර මැතිවරණ කොමිසමෙන් මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න බෑ. අපේ රටේ නීතියට අනුව, ව්‍යවස්ථාවට අනුව නාම යෝජනා බාර දුන්නාට පස්සේ මැතිවරණ කොමිසමට එනවා අයිතිය මැතිවරණ පැවැත්ම සම්බන්ධ තීන්දුව ගැනීම. ඒ නිසා අපි හිතනවා ඉන් පස්සේ 19 වෙනිදා හෙටින් පස්සේ මැතිවරණ කොමිසම මේ සම්බන්ධ තීන්දුවක් ගනීවි කියලා. අපි දකිනවා ආණ්ඩුව කැමති නැහැ පාර්ලිමේන්තුව ආපහු සක්‍රිය වෙනවට. ආණ්ඩුවට උන පාර්ලිමේන්තුවක් නැතුව පාලනය කරගෙන යන්න ටික දවසක්. ආණ්ඩුව මැදිහත් වෙලා ජනාධිපති මැදිහත් වෙලා ඡන්දය කල් තියෙන වෙනුවට ඒගොල්ලෝ ඉඩරලා ඉන්නවා මැතිවරණ කොමිසමෙන් ඡන්දේ කල් තිබ්බොත් ඒක ඉඩරලා ඉන්නේ. ඒතකොට වෙන්නේ මොකද්ද? මැතිවරණ කොමිසමෙන් ඡන්දේ කල් තිබ්බට පස්සේ වෙන දේ තමයි ඡන්දේ කල් යනවා. හැබැයි පාර්ලිමේන්තුව කැඳවෙන්නේ නැහැ. එතකොට ඡන්දේ කල් යන තාක් දුරට අපේ රටේ පාර්ලිමේන්තුවක් නැතුව තනියෙන් වැඩ කරන් යන මේගොල්ලන්ට අවස්ථාවක් නැහැ. ඒක අපි කියන්නේ මේකම ඉතාමත්ම කැත ලෙස දේශපාලන පැත්තෙන් කල්පනා කරලා කරන වැඩක් මේ ආණ්ඩුවේ තියෙන්නේ. පාස්කෝ ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කමිෂන් සභාවේ කාලය මෙම මස 20 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා. පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර පරීක්ෂා කොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ තත්කාලීන ඉටු කර එහි අවසන් වාර්තාව ඉදිරිපත් කළ යුතු කාලය දීර්ඝ කර තිබෙනවා. එහි කාලය මාර්තු මස 20 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණද ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව පරීක්ෂණ කොමිෂන් සභාවේ 4 වන වගන්තියට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ දීර්ඝ කිරීම සිදු කර ඇති බව සඳහන්. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කර ඇති අතර මාස 6කින් මෙම කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් මාස 20 වන දින දක්වා ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු සිදු කිරීමට නියමිතයි. ජනතාවගේ ආරක්ෂාව පිණිස අධිකරණ ක්‍රමවේදය වෙනස් කළ යුතු බවත් සුළු වැරදි වෙනුවෙන් බන්ධනාගාර ගතව සිටින රැඳවියන් නිදහස් කළ යුතු බවත් පූජ්‍ය ඔමල්පේ සෝභිත හිමියන් පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. මේ ව්‍යසනකාරී අවස්ථාවේදී ප්‍රධාන මාතෘකාව විය යුත්තේ ටෙලිෆෝනයේද පොහොට්ටුවද එහෙම නැත්නම් වෙන වෙන උපකරණයක්ද කියන එක නෙවෙයි. අපි සියලුම දෙනා ඉදිරිපත් මුහුණ දිය යුත්තේ මෙන්න මේ පොදු සතුරාට එරෙහිව. ඒ නිසා මැතිවරණය පිළිබඳ අවධානයට වඩා ඇත්තෙම දැන් යොමු විය යුත්තේ රටේ ජනතාවගේ ජීවිත පිළිබඳ අවධානයයි. බන්ධනාගාරවල තත්ත්වය අතිශයින්ම ඛේදජනකයි, ශෝචනීයයි. 10 දෙනෙකුට ඉන්න ඉඩ පහසුකම් තිබෙන මැදිරියක 50-60ක් ඉන්න බවට තමයි තොරතුරු ලැබිලා තියෙන්නේ. මේ වෙලාවේ කොරෝනා වෛරසයේ වැනි තත්ත්වයක් මේ බන්ධනාගාරවලට පහර දුන්නොත් අත්වෙන ඉරණම අතිශයින්ම ඛේදජනකයි. ඒ නිසා අපි යෝජනා කරන්නේ විවිධ විදිහේ සුළු වැරදි මුල් කරගෙන බන්ධනාගාරගත කොට සිටින සියලු රැඳවියන් මේ වෙලාවේ නිදහස් කළ යුතුයි. මේ අවස්ථාවේ ජනතාවගේ ආරක්ෂාව පිණිස අධිකරණ ක්‍රමවේද වෙනස් කළ යුතුයි. කොරෝනා වෛරසයට මුහුණ දීමේදී රජයට පුළුවන් කමක් නැහැ මේ සියලුම වගකීම බර කරට ගන්න. ඒ නිසා හැකි ඉතාමත් ප්‍රායෝගික ක්‍රමය තමයි ස්වයං නිරෝධායනය. මේ නිවාඩුව ඒ නිසා වැරදි විදියට පාවිච්චි කරන්න එපා. වන්දනාවේ නොගිය කියලා බුදුහාමුදුරුවෝ අමනාප වෙන්නේ නැහැ. දෙවියන් බුදුන් ඔව් අපි ගරු කළ යුතුයි. නමුත් මේ වෙලාවේ වඩාත් ගරු කළ යුත්තේ වෛද්‍ය උපදේශයටයි. දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙතයි. ඒ රාත්‍රියේ බලපිටිය කොස්ගොඩ ග්‍රාම සේවා වසම් 4කට බලපෑ තද සුළං සහ වැසි තත්ත්වය නිසා නිවාස 53කට අලාභණි සිදු වී ඇති අතර විදුලිය ඇනහිටීමක්ද සිදු වූ බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.
කැකිරාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන කොට්ටාස මහමාර්ග යතුරුපැදි එකකේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව යාපනය මහනුවර A9 ප්‍රධාන මාර්ගයේ මර්දන් කඩවල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ලොරි රථයක් තුල තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 4ක් සොයාගෙන තිබෙනවා. කාපට් වෙළඳාමක් සිදු කරන මුවාවෙන් මෙම ජවාරම සිදු කළ බවයි වාර්තා වන්නේ. සිද්ධ සම්බන්ධයෙන් පුද්ගලයන් 13 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර නඩු භාණ්ඩ හස්සකකරුවන් 13 දෙනා අද දිනේදී කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ලොවපුරා පැතිර ඇති COVID-19 වෛරස අවධානමින් මිදීමට සෙත්පතා වරකපුල ඓතිහාසික ලෙනගල රජමහ විහාරස්ථානයේදී පිරිත් දේශනාවක් පැවැත්වුණා. ඒ විහාරාධිපති පූජ්‍ය මල්වඩුවේ ධම්මකිත්ති ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් එම පුවතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.